హలో అండ్ వెల్కమ్ ఎవరీవన్. హేమో మొగుడ కాదరేం పెళ్ళిగన్నవా గ్రేట్ 9 ICT హైబ్రిడ్ సెషన్ వీడియో సిరీ హైబ్రిడ్ వీడియో సెషన్ సిరీస్ ఒకటే. ఇదొకటి අපි කලින් වීඩියෝ එකේදී කතා කරා කම්පියුටර් නෙට්වර්ක් වල බේසික් දේවල් ටික. අද අපි මේ ලෙසන් එකේ ඉතුරු ටික ඩිස්කස් කරන්නේ කම්පියුටර් නෙට්වර්ක් එක කියන්නේ මොකක්ද? එතකොට කම්පියුටර් නෙට්වර්ක් එකේ තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද? එතකොට කම්පියුටර් නෙට්වර්ක් වයර්ඩ් ක්‍රමයට වයර්ලස් ක්‍රමයට කොහොමද අපි යූස් කරන්නේ? ඒව ගැන කතා කරා. ඒක ඔයාලට මතක නැත්නම් පුළුවන් අපි කලින් වීඩියෝ එකට ගිහිල්ලා බලන්න. එතකොට ගොඩක් එක්ස්පීරියන්ස් ලා අපේ වයර් ටෙස්ට් එකට බේස් කරලා හොඳ මාක්ස් ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඒක නිසා එතකොට මේ වීඩියෝ එකත් ඔයාලට මේ වීඩියෝ එක බලලා වයර් ටෙස්ට් එකට අනිවාර්යෙන් බේස් කරන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එක ඔන්ලයින් ඕනිම කෙනෙක්ට විසිට් කරන්න පුළුවන්. හැබැයි ඔයාලගේ රිසල්ට් ගැරන්ටි කරන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලා අපේ මිනාරෝ ක්ලාස් එකත් එක්ක ජොයින් වෙලා වයර් ටෙස්ට් එකට බේස් කරන්න ඕනි. එතකොට වයර් ටෙස්ට් එකට බේස් කරාට පස්සේ ඔයාලගේ නොලෙජ් ලෙවල් එක ටෙස්ට් කරගෙන මොනවා හරි තව ඩවුට් තියෙනවා නම් ඒකට අදාළ ඇඩිෂනල් නෝට්ස් වගේ දේවල් නම් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඒකෙන් ඔයාලගේ රිසල්ට් එක හරියටම ගැරන්ට් කරගන්න පුළුවන්. හරි, එතකොට මෙතෙන්දී අපි මේ සිච් එක කරහා කම්පියුටර්ස් කනෙක්ට් වෙන්නේ කොහොමද වයර්ඩ් ක්‍රමයට එක කතා කරා. සිච් එක කියන්නේ සෙන්ටර් ඩිවයිස් එක. ඊට පස්සේ මෙතන වයර්ලස් ක්‍රමේ වයර්ඩ් ක්‍රමයට අපි නෙට්වර්ක් කාඩ් එක කරහා කම්පියුටර්ස් දෙකක් සිච් එක කරහා කනෙක්ට් කරලා තියෙනවා. දැන් මෙතනත් අපිට බලා ගන්න පුළුවන් කම්පියුටර් කිහිපයක් කනෙක්ට් කරලා තියෙන විදිහ. දැන් මෙතනදී අපිට ඕන නම් සිච් එක නැතුවත් කම්පියුටර්ස් දෙකක් නිසා සිච් එක නැතුවත් අපිට කනෙක්ට් කරන්න පුළුවන් කම්පියුටර්ස්. මෙතනදී පිච් එක කරහා කම්පියුටර්ස් කිහිපයක් කනෙක්ට් කරලා තියෙන කම්පියුටර්ස් හතරකුයි සර්වර් එකයි. එතකොට අපිට සෙන්ටර් ඩිවයිස් එක විදිහට ස්විච් එක යූස් කරන්න පුළුවන් කම්පියුටර්ස් හතරක් නෙට්වර්ක් කරලා තියෙනවා. එතකොට මේ ෆයිල් තියෙන මේ කම්පියුටර්ස් වල තියෙන ෆයිල්ස් එහෙම මේ නෙට්වර්ක් එක කරහා අපිට ෂෙයා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සර්වර් එකේ වුණත් අපිට ෆයිල් ස්ටෝර් කරලා තියාගෙන ඒක ෂෙයා කරගන්න පුළුවන් කම්පියුටර් නෙට්වර්ක් එක ත්‍රූ. හරි, ඊට පස්සේ අද අපි කතා කරන්න තියෙන්නේ use of a computer network to share resources and කොමියුනිකේෂන්. ඒ කියන්නේ කම්පියුටර් නෙට්වර්ක් එකක් කොමියුනිකේෂන් පර්පස් වලට යූස් කරන විදියයි, ෂෙයාරින් රිසෝස් කරන යූස් කරන විදියයි තමයි යූස් කරන විදිය තමයි මෙතෙන්දි කතා කරන්නේ. මෙතන ඩයග්‍රෑම් එකක් තියෙනවා. මේක ඔයාලා මේ ටොපික් එක ලියලා ඉඳගන්න. මේ ඩයග්‍රෑම් එක බේසික් ඔබ්ජෙක්ටිව්ස් ඔෆ් යූසින් කම්පියුටර් නෙට්වර්ක්ස්. ඒ කියන්නේ කම්පියුටර් නෙට්වර්ක් එකක් යූස් කරන එකේ බේසික් ඔබ්ජෙක්ටිව් මූලික පරමාර්ථ මොනවද කියන එක තමයි කතා කරන්නේ. මෙතනදී එකක් තමයි කොමියුනිකේෂන්. ඒ කියන්නේ ඩේටා කොමියුනිකේට් කරන එක. දෙවෙනි එක තමයි ෂෙයාරින් රිසෝර්සස්. කොමියුනිකේෂන් කියන එකට ගන්න පුළුවන් මැසේජස්, මැසේජින්, පණිවිඩ උවමාර් කරන එක, ඊමේලින් වගේ දේවල්. එතකොට අපිට මෙතනදී කම්පියුටර් නෙට්වර්ක් එකක් කරා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තිබුණත් නැත්නම් ලෝකල් ඒරියා නෙට්වර්ක්, ඒ කියන්නේ මේ වගේ නෙට්වර්ක් එකක් වුණත් පුළුවන් එක කම්පියුටර් එකක තියෙන ඩේටා තව කම්පියුටර් එකකට පින් එකක් වගේ යූස් කරන්නේ නැතුව මේ නෙට්වර්ක් එක හරහා ෆයිල්ස් ෂෙයා කරගන්න පුළුවන්. එතකොට ඒක තමයි මැසේජින් කියලා කියන්නේ. ඊමේලින් කියන එක අපිට ගන්න පුළුවන් ඔය ඉන්ටර්නෙට් එක හරහා ඊමේල් ෂෙයා කරන එක. එතකොට ෂෙයාරින් රිසෝර්සස් කියලා කියන්නේ මොනවා හරි සොෆ්ට්වෙයා වගේ දේවල් තියෙනවා නම් ඒක අපිට සර්වර් එකේ ඉන්ස්ටෝල් කරලා ඒක යූස් කරන්න පුළුවන්. එතකම හાર્ඩ්වෙයා වගේ ගත්තොත් එතෙන්දී අපිට හાર્ඩ්වෙයා වගේ ගත්තොත් එක printer එකක් ඔෆිස් එකකටම තිබුණොත් ඇති ඒ computer network එකක් create කරලා නම් තියෙන්නේ. එතකොට අපිට ඒ computer network එක through ඒ printer එක share කරගන්න පුළුවන් ඔෆිස් එකේ තියෙන computer network එකේ. එතකොට මෙතන මේ data and information කියන එක ඇත්තටම හරිනම් මෙතනදී add වෙන්න ඕනේ communication කියන එකට. මොකද data information කියන්නේ එතන communication වලදී use වෙන එකක්. ඒකට මේ diagram එකේ මේ විදිහට mention කරලා තියෙන්නේ. ඇත්තම ගත්තොත් resources කියලා කියන්නේ software hardware කියන එක. ඒක data and resources කියන එක data and information කියන එකත් add වෙන්න ඕනේ මෙතෙන්ට. ඒකට මේක business එකේ තියෙන විදිහට mention කරගනිමු අපි දැනට. මොකද sharing resources කියලා කියන්නේ මොනවා හරි physical එහෙම නැත්නම් software ඒ වගේ දේවල් hardware software වගේ දේවල් share කරගන්න එක. communication වලදී තමයි අපි data information share කරන්නේ. example එකක් විදිහට ගත්තොත් මම මේ create කරන video එක දැන් මගේ local computer එකේ තිබුණා කියලා students ලට බලන්න විදියක් නැහැ. මේක මම online video platform එකකට add කරලා ඔයාලට link එක ගුවට පස්සේ එතෙන්දී අතටම වෙන්නේ data share වීමක් වෙන්නේ. එතකොට network එක through internet එක හරහා ඔයාලට මේක share වෙලා ඔයාලට පුළුවන් මම මේ create කරන video එක ඔයාලට ඕනෙම තැනක ඉඳන් ඕනෙම වෙලාවක visit කරන්න පුළුවන්. එතකොට එතෙන්දී අතටම වෙන්නේ data share වීමක්. hardware share වීමක් වගේ නම් එතෙන්දී අපිට printer එකක් ඒ වගේ scan එකක් එහෙම නැත්නම් ඒ වගේ මොනවා හරි device එකක් share වීමක් වෙන්න ඕනේ. එතකොට ඒ වගේ දේවල් තමයි sharing resources කියලා කියන්නේ. හරි, අපි ඊළඟ section එක බලමු. එතකම මේ diagram එක අපිට මෙහෙම consider කරන්නත් පුළුවන්. data and information කියන එක communicate කරනවා කියන එකත් එක්කම attach කරලා අපි create කරපු video එකක්. එතකොට ඒක ෆයිල් එකක් විදියට ගත්තොත් කියන්නේ software එකක් කියන්නේ අපිට physical touch කරන්න බැරි ෆයිල් physical touch කරන්න නැති වුණාට එතන instruction set එකක් වගේ අපි create කරපු video එකක්. දැන් මේ අපි create කරන video එක වුණත්
අපිට කන්සිඩර් කරන්න පුළුවන් ඒක ෆයිල් එකක් විදිහට, ඒ කියන්නේ කම්ප්ලීටඩ් ෆයිල් එකක් විදිහට. එතකොට ඒක ෆිසිකල් නොවන ෆයිල් එකක් විදිහට ගත්තොත් ඒක අපිට රිසෝර්සස් විදිහට කන්සිඩර් කරන්න පුළුවන්. එතකොට මේ ඩයග්‍රෑම් එක අපිට මෙතන ඇඩ් කරලා තියෙන මේ විදිහට කියලා කන්සිඩර් කරලා, එතකොට ඒ ෆයිල් එක අපිට ෂෙයා කරගන්නොත් නෙට්වර්ක් එක යූස් කරන්න පුළුවන්. එතෙන්දි ෂෙයා වෙන්නේ, එතෙන්දි කොමියුනිකේෂන් අපි දැන් මැසේජ් එක වලට යද්දි කොමියුනිකේට් වීමක් වෙනවා. එතකොට එතෙන්දි ෆිසිකල් ෆයිල් එකක් නෙමෙයි, සොෆ්ට්වෙයාර් එක කියන්නේ මොනවා හරි ක්‍රියේට් කරපු ඩේට ෆයිල් එකක්, එහෙම නැත්නම් ඉන්ෆෝමේෂන් බේස් ෆයිල් එකක් ෂෙයා වෙනවා. එතකොට අපිට මෙතෙන්දි මෙන්න මේ කැටගරි එකට දාන්න පුළුවන්. මෙතෙන්දි ඔයාලට ඩවුට් එකක් ආවොත් කියලා මම මේක එක්ස්ප්ලেইন කරේ. මෙතෙන්දි අපිට කන්සිඩර් කරන්න පුළුවන් හાર્ඩ්වෙයාර් ෆිසිකල් වගේම ෆිසිකල් නොවන රිසෝර්සස් උත් රිසෝර්සස් විදියට යූස් කරන්න පුළුවන්. එතකොට එතෙන්දි අපි දැන් නිකන් මැසේජ් එකක් වගේ යවනවා නම් එතන ඩේට තමයි කොමියුනිකේට් වෙන්නේ. මැසේජ් එක තියෙන පොඩි ටෙක්ස්ට් එකක් වගේ දෙයක්නේ. හැබැයි අපි වීඩියෝ ෆයිල් එකක් වගේ ගත්තොත් එතන සමහරట్లాට ගිගාබයිට් ගණනක් තියෙන පුළුවන්. එතකොට ඒක අපිට රිසෝර්ස් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. එතකොට මම හිතනවා ඔයාලට මෙතන මේ ඩයග්‍රෑම් එක සම්බන්ධව ඩවුට් එකක් නැතුව ඇති කියලා. බේසික් ඔබ්ජෙක්ටිව් විදිහට ගත්තොත් ෂෙයාරින් රිසෝර්සස්, ඊට පස්සේ කොමියුනිකේෂන් පර්පස් වලට අපිට යූස් කරන්න පුළුවන්. මේක මෙන්ෂන් කරලා තියාගෙන වයිබර් වල ගිහින් මේක අහන්න පුළුවන්. ඊට පස්සේ කොමියුනිකේෂන් යූසින් කම්පියුටර් නෙට්වර්ක් කියන එකක් බලමු. එතන මෙතන තියෙනවා කොමියුනිකේෂන් කියන එක මම මේ කලිනුත් එක්ස්ප්ලেইন කරා. මෙතන අපිට කම්පියුටර් නෙට්වර්ක් එකක් කරාම මෙතන ළමයි කිහිප දෙනෙක් ඉන්නවා. යාලා මැසේජ් ෂෙයා කරගන්නවා. එතකොට chat එකක් වගේ මෙතන අපිට ෂෙයා කරගන්න පුළුවන්. ඒකදී අපිට CLI command line interface කියන එක use කරන්න පුළුවන්. ඒ CLI කියන එක මෙතන add කරලා තියෙනවා. command line interface කියලා අපි use කරේ ඔය GUI. අපි දැන් මේ use කරන ඒවා GUI කියලා ගන්න graphical user interface. ඒ වෙන්න කලින් තමයි මේ command line interface කියන එක introduce කරේ. එතකොට මේකේ command line interface එක මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. දැන් මේකෙත් අපිට command line interface එක use කරන්න පුළුවන්. PMD කියලා search කරොත් command line interface එක open කර ගන්න පුළුවන්. එතකොට මේකෙදී අපිට network එකට connect කළා මේ command line interface එක හරහා අපිට message pass කර ගන්න පුළුවන්. එතකොට මේක graphical මොකුත් දේවල් නැති නිසා අකුරු විතරක් type කරලා enter කර කර වගේ යන තියෙන නිසා තමයි මේකට command line interface කියලා කියන්නේ. ඒකන ඔයාලා grade 10 වලදී තව විස්තර ඉගෙන ගන්න පුළුවන් වාලට. එතකොට මෙතනදී ඒක තමයි communicate කරලා දෙන message වගේ දේවල් share කරගන්න එක. ඊට පස්සේ ඊළඟ එක තමයි මෙතන දෙවෙනියට තියෙන එක sharing resources කියන එක. මෙතනදී දැන් මෙතන බලා ගන්න පුළුවන් printer එකක් network එකට connect කරලා තියෙනවා. එතකොට මෙයාලා හැමෝටම මෙතන wireless ක්‍රමයට communicate වෙන්නේ wifi හරහා. එතකොට මේ වයි තියෙන ෆයිල් එකක් වුණා හරි දේවල් තියෙනවා නම් මේ කම්පියුටර්ස් වල printer එකට මේ එක printer එකකින් මේ වයි තියෙන සිග්නල් එකක් දීලා ඒ network එක හරහා wireless network එකේ නැත්නම් මේක wire ක්‍රමයට සම්බන්ධ කරන්න පුළුවන්. network එක හරහා මේ printer එකකින් print outs ගන්න පුළුවන්. එතකොට හැම computer එකටම විඩම් print එකක් connect කරලා තියෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ මේ විදිහට අපිට share කරගන්න පුළුවන් devices කීපයක් මෙතන mention කරලා තියෙනවා. share කරගන්න පුළුවන් devices විදිහට scan එක, fax machine එක ඔය වගේ දෙයක් අපිට consider කරන්න පුළුවන්. ඊට පස්සේ පරිපිරල් එකෙන් උපාංග පොදුවේ පාවිච්චි කරන එකේ බෙනිෆිට් තමයි එක හાર્ඩ්වෙයාර් එකක් කම්පියුටර්ස් කිහිපයක් එක්ක යූස් කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට printer එකක් ගත්තොත් ඒක හැම එකටම connect කරන්න නැතුව ඊන කම්පියුටර්ස් ඔක්කොටම එක යූස් කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි මුදල් ඉතිරි කරගන්න පුළුවන්. මොකද මුදල් ඉතිරි කරගන්නවා කියලා කියන්නේ අපිට printer ගොඩක් ගන්න යන විදිහම අඩු කරගන්න පුළුවන්. time එක ඉතිරි කරගන්න පුළුවන්. මොකද අපිට අදාළ print කරද්දී අදාළ network එකේ දෙන print එක select කරලා print out එක ගන්න පුළුවන්. නැත්නම් අපිට off කරන්න වෙන්නේ pen එකට අරගෙන ඒ වගේ තින්ට අරගෙන ගිහිල්ලා queue එකේ ඉඳලා හැම print කරගන්න වෙන්නේ. එතකොට එතන වෙලාවත් ඉතිරි කරගන්න පුළුවන්. ඊට පස්සේ sharing software කියන එක ගත්තොත් අපි සාමාන්‍ය computer එකකට software ගනිද්දී ඒක license version එක ගන්න ඕනේ. සමහර ලාට අපි ලංකාවේ license version use කරන තුරට හරනම් අපි ඔය use කරන license version එක ඒකට software එකක් ගන්නදී අපිට ඒකට මුදලක් වැය වෙනවා. ඒකට වෙන වෙනම computer වලට software license software install කරනවට වඩා අපිට පුළුවන් license version එක එක server එකකට වගේ install කරලා ඒක share කරගන්න පුළුවන් නේද? ඒකට ඒකට network එකෙන් access කරලා අපිට වැඩ කරන්න පුළුවන්. example එකක් විදිහට office වල online version එක ගත්තොත් අපි license එක අරගෙන නම් තියෙන්නේ අපේ online version එකට ඕනෙම තැනක ඉඳන් log වෙලා වැඩ කරන්න පුළුවන්. ඒකට ඒකෙත් අපිට financial benefit එකක් ගන්න පුළුවන් software sharing වල. ඊට පස්සේ sharing data and information කියන එක ගත්තොත් අපිට සර්වේ එකක දැන් මේ සර්වේ එක වගේ ගත්තොත් මේකේ අපිට මේ ස්ටුඩන්ට්ස් ලට බලන්න ඕනේ වීඩියෝස් ටික ඔක්කොම මේ සර්වේ එකේ නම් දාලා තියෙන්නේ. එතකොට අපිට ස්ටෝරේජ් එකේම ඉතිරි කරගන්න පුළුවන්. කම්පියුටර් එකේ ලෝකලි සේව් කරගන්න නැතුව අපිට නෙට්වර්ක් එක හරහා කනෙක්ට් කරලා ඒ වීඩියෝස් බලන්න පුළුවන්. එතකොට efficiency එක, productivity වගේ දේවල් වැඩි කරගන්න පුළුවන්. example එකක් විදිහට ගත්තොත් අපි මේ create කරන වීඩියෝ එක ඔයාලට නෙට්වර්ක් එකක් තිබුණේ නැත්නම් අපිට කරන්න වෙන්නේ DVD එකකට වගේ දාලා ඔයාලට
සෙන් කරන්න වෙනවා පෝස්ට් එකේ. එහෙම නැත්නම් කුරියර් සර්විස් එකකින්. එතකොට අපිට DVD එකට වියදමක් යනවා, පෝස්ට් කරන්න වියදමක් යනවා, කුරියර් සර්විස් එකට වියදමක් යනවා. එතකොට ඔයාලට DVDs ටික ඔයාලගේ ගෙදර පතන හරි ස්ටෝර් කරලා තියාගන්න වෙනවා, අමතර වියදමක් යනවා. හැබැයි මේක අපි ඔන්ලයින් සර්වර් එකකට දාලා තියෙන නිසා, මේ වීඩියෝ එක ඔන්ලයින් සර්වර් එකට අප්ලෝඩ් කරලා තියෙන නිසා ඔයාලට ඊසියලි ඕනම තැනක ඉඳන් නෙට්වර්ක් එක හරහා ගෙදර ඔයාල ගෙදර නොහිටියත් ඔය හැරි වීකෙන්ඩ් එකේ ටුවර් එකක් ගියත් ඔන්ලයින් ඇක්සස් කරලා මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒත් එක්කම එක්සෑම් කිට්ටු වෙද්දී අපිට ඔයාලා එක්සෑම් හෝල් එකට යන අතරේදී වුණත්, ට්‍රැවල් කරන අතරේ වුණත් ඔයාලට පුළුවන් මේක එක්සෑම් එකට කලින් වුණත් මේ වීඩියෝස් ඔක්කොම ටික ආයිත් ලින්ක් එක ක්ලික් කරලා එක වෙලාවක බලන්න පුළුවන්. හැබැයි ඔයාලා DVDs වලට වගේ ඔක යූස් කරන්න වෙන වෙනම ස්ටෝර් කරගන්න ගියා නම් ඒ ඔක්කොම ඔයාලට ට්‍රැවල් කරද්දී අරගෙන යද්දි ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක නිසා එතන අපිට ටයිම් එක ඉතිරි කරගන්න, මනි මුදල් ඉතිරි කරගන්න, ස්ටෝරේජ් කැපැසිටි ඉතිරි කරගන්න, ඒ වගේ දේවල් කරගන්න පුළුවන් මේ sharing data and information කියන category එකේදී. මෙතන sharing data and information කියලා කියන්නේ අතර ගොඩක් ෆයිල් එක PDF ෆයිල් එක වගේ එහෙම එකක් අපිට consider කරන්න පුළුවන්. එතකොට ඒක තමයි මෙතන resources කියන category එකට දාලා තියෙන්නේ. හරි, communicate හැබැයි එතනදී ඒ ෆයිල් එකුණත් ඒක link එක අපි communicate කියන category එකට ගිහිල්ලා communicate කරන්න ඕනේ. දැන් video එක හදලා අපි server එකට දාලා ඒක වාට communicate කරන්න ඕනේ මෙහෙම video එකක් තියෙනවා කියලා. ඊට පස්සේ වාට ඒක access කරන්න පුළුවන් ඒ resource එක. හරි. එතකොට අපි අපිට ඕනි නම් shared board එකක් වුණත් computer network එකට add කරන්න පුළුවන්. network එක use කරන්න පුළුවන්. දැන් මේක මේ network එක ගත්තොත් මේ computer එකේ අපිට shared board එකක් create කරන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන files network එකට සම්බන්ධ ඕනි කෙනෙකුට බලන්න පුළුවන්. එතකොට වාට් අවුට් එකක් කියන්නේ ඕනි කෙනෙකුට බලන්න පුළුවන් කියලා කියන්නේ ඕනි කෙනෙකුට delete කරන්න පුළුවන් නේද කියලා. ඒක අපිට permission හදන්න පුළුවන්. අපි shared board එකක් lecture කෙනෙක්ගේ machine එකකට computer එකකට වගේ දාලා තියෙනවනේ students ලට ඒක access කරන්න දෙද්දී ඒක delete කරන්නත් බැරි වෙන විදියට, ඒත් එක්කම edit කරන්නත් බැරි වෙන විදියට අපිට privacy එක ඒක set කරන්න පුළුවන්. එතකොට students ලට පුළුවන් ඒක බලන්න විතරයි. ඒක දෙක වෙනස් කරන්න බෑ. ඒකේ delete කරන්න බෑ. එතකොට ඒ file එක delete වෙන්නේ නැහැ. students ලට එතකොට ඒක access කරලා ඒක තියෙන දේවල් prepare කරන්න විතරක් පුළුවන්. එතකොට අපිට ඒක permission වලින් ඒක හදන්න පුළුවන්. ඒක තමයි මෙතන share file folder කියලා කියන්නේ when a folder is in a shared network all files in the folder can be accessed by the users in the network this provides an opportunity to share images photos songs and videos etc among friends. එතකොට මේ විදිහට අපි කරන්න පුළුවන් permission උත් අපිට add කරන්න පුළුවන්. හරි, එතකොට මේ lesson එක මෙතනින් අපිට complete. මේක පොඩි lesson එකක්. අපි hybrid session එකක් නිසා ගොඩක්ම අඩු කාලෙකින් complete කරා. එතකොට ඔයාලට note එක ලියන්න යන වෙලාව මේ වගේ දේවල් අපිට අඩු කරගන්න පුළුවන් වුණා. summary එකක් විදිහට ගත්තොත් computer network එකක් කියලා කියන්නේ a collection of two or more computers connected to share resources is a computer network. computer දෙකක් හරි ඊට වැඩි ගන්නක් හරි connect කරාම ඒක wired වෙන්න පුළුවන්, wireless වෙන්න පුළුවන්. ඒකට අපිට කියන්න පුළුවන් computer network එකක් කියලා. ඒකදී resources ඒතකම files වගේ දේවල් share කරගන්න පුළුවන්. ඒතකම computer network එකක ගොඩක් advantages තියෙනවා. අපි කලින් කතා කරා computer networking has many advantages. The basic objective of networking are to share resources and communication. එක resource share කරගන්න, එතකොට communicate කරන එක. ඒක තමයි මේ basic objective එක computer network එක. computer connection type අපිට ගන්න පුළුවන් wired connection, wireless, wired දේ අපිට twist pair, coaxial cable, ඒත් එක්කම තව අපිට consider කරන්න පුළුවන් fiber optic වගේ දේවල්, wireless විදිහට wifi, ඒත් එක්කම bluetooth ඒ වගේ දේවල් consider කරන්න පුළුවන්. මෙතන example දාලා තියෙනවා wired media වලට optical fiber twist pair, wireless ඒවට infrared waves, bluetooth, wifi, radio waves ඔය වගේ දේවල් දාලා තියෙනවා. එතකොට මේ දේවල් අපේ gate ටෙන් වල තව ඉගෙන ගන්නවා. දැන්ට ඔයාලා මේ දේවල් ටික මතක තියාගන්න. ඊට පස්සේ computer මේ තියෙන්නේ wireless ක්‍රමයට communicate කරස්. මේ පල්ලෙහා තියෙන wireless, මේ උඩ තියෙන්නේ wired media වලදී use වෙනවා. එතකොට wired computer networking device, computer network එක create කරන්න ඕන වෙන devices විදියට component විදියට මෙතන add කරලා තියෙනවා. computer network interface card, ඒ කියන්නේ NIC card එක. ඒතකොට NIC එකෙන් තමයි cable එක connect කරන්නේ computer එකට. මේ තියෙන්නේ network interface card එකේ අදාළ port එක. මෙතන network interface card එක inbuilt motherboard එකේ නැත්නම් network port එකක් අපිට මේ network interface card එක use කරන්න පුළුවන්. ඒතකොට ඒකද use කරන්න අපි standard use කරන RJ45 connector එකට connect කරපු twisted pair cables. ඊට පස්සේ මෙතෙන්දී අපිට බලන්න පුළුවන් ඊට අමතර switch එක තියෙනවා. switch එක කියන්නේ center device එක. computers කිහිපයක් connect කරද්දී අපිට switch එක use කරන්න පුළුවන්. මේ තියෙන switch එකක් ඉස්සර අපි hub එක කියන එක use කරා. දැන් ඒ වෙනුවට switch කියන එක use කරන්නේ. මොකද ඒක intelligent device එකක් නිසා. ඊට පස්සේ connection media එක වලට නම් coaxial cable
වයර් නම් අපිට පාක්සියල් කේබල් එහෙම නැත්නම් කොමන් යූස් කරන ට්විස්ටර් පියා වගේ යූස් කරන්න පුළුවන් එහෙම නැත්නම් අපිට ඔප්ටිකල් ෆයිබර් උනත් යූස් කරන්න පුළුවන් ගොඩක් දුර කොමියුනිකේට් කරන්න පුළුවන් දැන් ලංකාවට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අද කන්ට්‍රීස් වලින් නම් එන්නේ ඉස් ද කන්ට්‍රීස් වලින් නම් එන්නේ ෆයිබර් ඔප්ටික් කේබල් සරහා ඒතර ගොඩක් දුර කොමියුනිකේට් කරනවා නම් ෆයිබර් ඔප්ටික් යූස් කරන්න පුළුවන් ඔප්ටිකල් ෆයිබර් යූස් කරන්නේ ගොඩක් දුර කොමියුනිකේට් කරනවා නම් ෆයිබර් ඔප්ටික්ස් ෂෝට් රේන්ජ් කොමියුනිකේෂන් වලට වගේ නම් ට්විස්ටර් පියා යූස් කරන්න පුළුවන් එතකොට ගොඩක් දුර රටවල් දෙකක් අතර වගේ කොමියුනිකේට් කරන්න නම් අපිට ඔප්ටිකල් ෆයිබර් ආලෝක තාක්ෂණයෙන් කොමියුනිකේට් කරන ඔප්ටිකල් ෆයිබර් යූස් කරන්න පුළුවන් ඊට පස්සේ සර්වර්ස් වර්ග කිහිපයක් විතර මෙන්ෂන් කරලා තියෙනවා සර්වර්ස් වර්ග ගත්තොත් එක එක සර්විස් වලට අපිට සර්වර්ස් යූස් කරන්න පුළුවන් වෙබ් සර්වර් වෙන්න පුළුවන් ඊමේල් සර්වර් ඒ වගේ එක එක ෆයිල් සර්වර් ඒ වගේ තියෙන්න පුළුවන් කම්පියුටර් නෙට්වර්ක් මේ හැව ඩිෆරන්ට් සර්වර්ස් provide different services the server control management of software hardware files and messaging in a network any ordinary computer with relevant software installed can function as a server එතකොට server එකක් ගත්තොත් ඒක සාමාන්‍ය client computer එකකට වඩා වෙනස් softwares එකක තියෙන කියන හැම එකටම communicate කරන්න පුළුවන් වෙන විදිහට ලොකු capacity එකක් එක්ක ඒක නිර්මාණය කරලා තියෙන්නේ එතකොට server එකෙන් පුළුවන් අපිට software hardware වගේ දේවල් සාමාන්‍ය computer එකකට වඩා manage කරන්න network එක manage කරන්න මේ වගේ දේවල් එතකොට සාමාන්‍ය කම්පියුටර් එකක් වුණත් අපිට ඒකේ performance වැඩි කරලා hard disk capacity ඒ වගේ දේවල් වැඩි කරලා RAM එක වගේ වැඩි කරලා අදාළ server software install කරත් අපිට ඒක server එකක් විදිහට use කරන්න පුළුවන්. ඊට පස්සේ switch එකෙන් කරන්නේ the switch function as a mediator to build up communication between two or more computers. Center device එක විදිහට තමයි switch එක වැඩ කරන්නේ. Message or data one computer from one computer in computer network are dispatched to the destination by switch correctly. කියන එක computer එකකින් තව computer එකකට message send කරද්දී හරියටම ඒ computer එකට ඒක send කරනවා. ඒක තමයි switch එකෙන් කරන්නේ. ඊළඟට sharing resources and information කියන එක ගත්තොත් මෙතනදී අපි consider කරලා තියෙනවා commonly hardware software data and information can be shared by users in the computer network අපි කලින් කතා කරා hardware printer වගේ දෙයක් ඒත් එක මොනවා හරි video file එකක් වගේ දෙයක් අපිට use කරන්න පුළුවන් network එකක ඇතුලේ share කරගෙන ඒකට ඒක තමයි sharing resources and information කියලා කියන්නේ ඒත් එකම messaging and emailing help with communication in itself අපිට messaging email වගේ දේවල් අපිට use කරන්න පුළුවන් communicate කරන්න. එතකොට අපි අර video file එකක් වගේ ගත්තත් ඒකට students ලට වගේ send කරනවා නම් messaging WhatsApp එහෙම නැත්නම් email වගේ use කරන්න පුළුවන් link එක share කරන්න. හරි shared file folder. එතකොට shared file folder එකක් කියලා කියන්නේ ඒකේ තියෙන දේවල් network එක ඇතුළේ shared file folder එකට දැම්මට පස්සේ students ලට එහෙම access කරන්න පුළුවන්. All types of files in the file folder can be commonly used by the users in the network. එතකොට ඒක අපිට delete කරන්න හැම බැරි වෙන permission දෙන්න පුළුවන්. Sharing print එකක් කියලා කියන්නේ ඒ වගේම තමයි. Network එකේ තියෙන share අනිත් ඒවා computers වලට access කරලා print out ගන්න පුළුවන්. Print එකකට තමයි shared printer කියලා කියන්නේ. A printer connected to the network can be made available for common use by the users in the network. It was a communication in a computer network. Command line interface can be used for communication among the network users. CLI, you can make it through CLI capital use කරන්න පුළුවන් network ke users අතර communicate කරා. හරි මෙන්න මේ ටික මේ summary එකේ තියෙන දේවල් ටිකත් mention කරලා තියාගන්න short form එකෙන් vibe එකේදී ඒ වගේ දේවල් අහන්න පුළුවන්. එතකොට ඊළඟ video එකෙන් අපි කතා කරමු මේකේ workbook එකේ activities ටික ගැන. එතකොට මේකේ වලට වැඩ දෙකක් තියෙනවා මේ video එක ගන්න පස්සේ first එක තමයි vibe එක. vibe එක වලට video එක release කළා පැය 48ක් ඇතුළත arrange කරගන්න ඕනේ. එහෙම නැත්නම් 0 absent වෙනවා. එතකොට මේ vibe එකට කලින් පැය 24ක් ඇතුළත video එක release කළා පැය 24ක් ඇතුළත පුළුවන් වලට අපිව contact කරලා තියෙන questions solve කරගන්න. එතකොට questions solve කරගෙන මොන හරි මේ video එකේ clear නැත්නම් තියෙනවා නම් ඒක solve කරගෙන වලට පුළුවන් vibe එකට paste කරලා ඔයාලගේ මාක්ස් කීයද කියලා ටෙස්ට් කරගන්න පුළුවන්. හරි එතකොට මේ hybrid session ක්‍රමයේදී ඔයාලට ගොඩක් වෙලා විතර කරගන්න පුළුවන්. මොකද ඔයාලට දැන් අපි දන්නවා කන්ට්‍රි එකක් විදිහට ශ්‍රී ලංකාව ගත්තොත් ඒකේ පවර් කට් ප්‍රශ්න, පවර් ෆේලියර් ප්‍රශ්න තියෙන නිසා සමහර වෙලාවට අපි ක්ලාස් එක arrange කරන වෙලාවට students ලාට join වෙන්න බැරි වෙන්න පුළුවන්. join වුණත් signal ප්‍රශ්න වගේ දේවල් එන්න පුළුවන්. එතකොට නෝට් ලියන්න වගේ වෙලාව ගත වෙන්න පුළුවන්. සමහර වෙලාවට කියන දේවල් signal break කරලා ඇහෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි මේකෙදී එහෙම නැහැ. මේ hybrid session එකේදී ඔයාලට මේ video එක clear නැත්නම් multiple times තේරුම් ගන්නකම් කිහිප වතාවක් වුණත් බලලා doubts තියෙනවා නම් ඒක 24ක් ඇතුළත solve කරගෙන viva test එකටත් face කරලා ඔයාලගේ ලකුණු කීයද කියන එක
චෙක් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට මේක හරියටම සබ්ජෙක්ට් එකට ටච් වෙලා කියන එක කන්ෆර්ම් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වීඩියෝ එකේ ඒ වයිව් එකට ක්වෙස්චන් සෝල්ව් කරන වයිව් එකට ෆේස් කරාට පස්සේ වර්ක් බුක් එකේ තියෙන ඇක්ටිවිටි එක අනිවාර්යයෙන්ම කම්ප්ලීට් කරන්න. ඒකෙදි ඔයාලට මොනවා හරි ඩවුට් තියෙනවා නම් ඒක කරන ගමන් අපිව කන්ටැක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි වර්ක් බුක් එකේ අදාළ ඇක්ටිවිටීස් වලට අදාළ ආන්සර්ස් ටික අපි වීඩියෝ එකක් විදියට රිලීස් කරනවා. එතකොට ඒකෙන් පස්සෙත් ඒකට අදාළව ඒ වර්ක් බුක් එකේ තියෙන ක්වෙස්චන් වලට පැරලල් යන ක්වෙස්චන් ටිකක් ඔයාලගෙන් ඒකෙදිත් වයිව් එක විදියට අපි ඔයාලගෙන් අහනවා. එතකොට ඔයාලට එක්සෑම් එකේදී නම් ඒකෙන් අහන්න පුළුවන් ගොඩක් ඒ විදියට අහන්න පුළුවන් ක්වෙස්චන් වලට රෙඩි වෙලා හොඳ ලකුණු ප්‍රමාණයක් earn කරගන්න පුළුවන්. අනිත් එක මේ වීඩියෝ එකේ ඩියුරේෂන් එක ලයිව් ක්ලාස් එක පැය එකකින් එහෙම නැත්නම් පැය තුනකින් එහෙම නැත්නම් පැය එකහමාරකින් කරන දේවල් මේ පොඩි වීඩියෝ එකේ ගොඩක් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. එතකොට ඔයාලට එක්සෑම් කිට් උනා වුණත් පොඩි වෙලාවකින් මේ දේවල් ආයෙත් රීකැප් කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට ස්පීඩ් එක ඔයාලට ඕන විදියට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මේ කෙලවරේ තියෙන ජී ආයිකන් එක ක්ලික් කරලා ස්පීඩ් එක අඩු නම් වැඩි කරගන්න පුළුවන්. වැඩි නම් අඩුවෙන් මේක වීඩියෝ ක්ලිප් කරන්න පුළුවන්. ඒත් එක්කම අපි මේක ඇඩ් කරන වීඩියෝ ප්ලැට්ෆෝම් එක ඔයාලට ඩේට් චාර්ජස් නැතුව විසිට් කරන්න පුළුවන්. අදාළ වීඩියෝ පැකේජ් එකක් ඔයාලගේ මොබයිල් ෆෝන් එහෙම නැත්නම් ඒ අදාළ නෙට්වර්ක් එකට ඇඩ් කරගත්තට පස්සේ එතන පොඩි මුදලක් වැය කරලා ඔයාලට මේ වීඩියෝස් ඕනි තරම් අන්ලිමිටඩ් ඩේට් චාර්ජස් නැතුව බලන්න පුළුවන්. එතකොට ඒක ඔයාලට තියෙන ලොකු බෙනිෆිට් එකක්. ට්‍රැවල් කරන ගමන් ටුව එකක් ගියම ගමන් එහෙම නැත්නම් ගෙදර ගිහම ෆ්‍රී වෙලාවක මේ වීඩියෝ නැවත නැවත බලලා තියෙන ඩවුට්ස් සෝල්ව් කරගන්න පුළුවන්. ඒතර WhatsApp support service එක වගේ දේවල් වලට උපරිමින් use කරන්න පුළුවන් මේ වීඩියෝස් වලදී ඔයාලගේ question solve කරගන්න. හරි එහෙමනම් ඉක්මනටම මේ වීඩියෝ එක release කරලා මම මේක order දැන් send කරාට පස්සේ ඉක්මනටම contact කරලා තියෙන doubts ටික solve කරගන්න. ඊට පස්සේ vibe එකට page කරලා ඔයාලගේ ලකුණු ටික කීයක් earn කරගන්න පුළුවන්ද කියන එක check කරලා බලන්න. එතකොට මේකදී ඔයාලා මෙන්න මේ දේවල් මේ ඩයග්‍රෑම් එකේ මෙන්ෂන් කරගන්න. ඊට පස්සේ මෙතන මේ කොමියුනිකේෂන් කියන්නේ මොකද්ද? ෂෙයාරින් රිසෝර්සස් කියන්නේ මොකද්ද? ඒත් එක්කම පෙරිපිරල් කොමන්ලි යූස් කරන එකේ බෙනිෆිට්, ෆයිල් ෆෝල්ඩර් එකක් කියන්නේ මොකද්ද වගේ දේවල්, ඒත් එක්කම කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් එක කියන්නේ මොකද්ද? සමරි එකේ තියෙන දේවල් ටික මෙන්ෂන් කරගන්න නෝට් එකක් විදියට. ඒතකොට මේක අමතර නෝට්ස් දෙන්න දෙයක් නැහැ. සිලබස් එකේ තියෙන දේවල් ටික මේ නෝට් එකේම ගොඩක් දේවල් කම්ප්ලීට් කරලා තියෙනවා. අමතර දේවල් අමතර ඇඩිෂනල් දෙයක් දෙන්න තියෙන ඒවා මම ඔයාලට ebook එකක් විදිහට send කරන්න නම් එතකොට ඒකත් ඔයාලට උත්තර කළ doubt තියෙනවා නම් අහන්න පුළුවන්. ඔයාලට අමතර වෙන time එක ගොඩක් මෙතනගෙන කරගෙන හොඳ result එකකට යන්න පුළුවන් ඉතින් hybrid session එක through. හරි එහෙමනම් අපි ඉක්මනටම ඊළඟ video එකෙන් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you very much.